ලෝකයේ පුරා රටවල් 180ක පරිශීලකයන් බිලියන 2ක් පණිවිඩ හුවමාරු කරගන්න යොදා ගන්න WhatsApp Messenger පසුගිය 8 වන දින ඔවුන්ගේ රහස්‍යතා ප්‍රතිපත්තිය යාවත් කාලින කළා. ඒ අනුව පරිශීලකයන්ට ඔවුන් නව නියමයන් හා කොන්දේසි රසක් අලුතෙන් හඳුන්වලා දුන්නා. ලෝකයේ පුරාම මේ නව රහස්‍ය ප්‍රතිපත්ති යාවත් කාලින කිරීම නිසා අලුත් වන නියමයන් හා කොන්දේසි පිළිබඳව දැඩි ලෙස කතාබහට ලක් වෙනවා. හේතුව තමයි මෙම නව තත්ත්වය නිසා පරිශීලකයන්ගේ රහස්‍ය තොරතුරු WhatsApp වෙතින් Facebook වෙත ලබා දෙන නිසා. ඉතින් අපේ රටෙත් WhatsApp පරිශීලකයන් විශාල ප්‍රමාණයක් ඉන්න නිසා සහ ඔවුන්ගේ වැදගත් තොරතුරු මේ WhatsApp Messenger හරහා ගබඩා කරලා තියෙන්න පුළුවන් නිසා මම බලාපොරොත්තු වෙනවා හඳුන්වා දුන්න නව නියමයන් නා කොන්දේසි මොනවද ඒවට අනිවාර්යයෙන්ම එකඟ වෙන්න ඕනේද නැද්ද මොන වගේ තොරතුරුද පිටට ගලාගෙන යන්නේ මොන තොරතුරුද පිටට ගලාගෙන යන්නේ නැත්තේ සහ මෙම නව තත්ත්වය මත ලෝකයේ හුඟක් WhatsApp පාවිච්චි කරන පරිශීලකයන් දැන් අලුත් විකල්පයකට ගිහිල්ලා තියෙනවා ඒ විකල්පේ මොකද්ද මෙන්න මේ වගේ තොරතුරු ඔබ වෙත ගෙන එන්න බොහොම සරලව ඔබට පේනවා ඇති මේ රූපය දැන් ඔබ WhatsApp ගිය ගමන්ම ඔබට පේන්නේ මෙන්න මේක ඔබෙන් අහනවා ඔබ මේ කොන්දේසි සහ නියමයන් පිළිගන්නවද නැද්ද කියලා සරලව කියනවනම් මේ ඔබෙන් අහන්නේ WhatsApp වෙත ඔබ ලබා දී තියෙන තොරතුරු Facebook වෙත ලබා දෙන්න කැමතිද නැද්ද කියන එක. එහෙම නැත්නම් පිළිගන්නවද නැද්ද කියන එක. ඒකට හේතුව තමයි ඇත්තටම WhatsApp වල මව් සමාගම වෙන්නේ Facebook සමාගම. ඔවුන් දැන් බලාපොරොත්තු වෙන්නේ මේ දත්ත හුවමාරුව තුලින් මේ දෙක අතර අන්තර් සම්බන්ධතාවය තවත් වැඩි කරන්න. මුලින්ම අපි බලමු WhatsApp වෙතින් Facebook වෙත ලබා නොදෙන තොරතුරු මොනවද කියලා. පෞද්ගලිකව කරන sannivedanayan. සරලව කියනවනම් පෞද්ගලික කතාබහ සම්බන්ධ කිසිම තොරතුරක් WhatsApp පිටපත් කිරීමක් හෝ Facebook වෙත ලබා දීමක් සිද්ධ කරන්නේ නැහැ. ඒක වුන් ප්‍රසිද්ධිය කියනවා. ඒ අනුව ඔබ පෞද්ගලිකව කරන කතාබහ කියන්නේ අම්මා තාත්තා ඥාතියෝ පෙම්වතා පෙම්වතිය ඔබගේ යාළුවෝ මෙන්න මේ වගේත් එක කරන කතා කිසිම අවස්ථාවක පිටතර ගලාගෙන යන්නේ නැහැ. ඒ පිළිබඳව වුන් සහතික වීමක් කරනවා. එහෙනම් දැන් අපි බලමු WhatsApp වෙතින් Facebook වෙත ලබා දෙන තොරතුරු මොනවද කියලා. WhatsApp වල ලියාපදිංචි වෙනකොට අපි තොරතුරු රසක් ලබා දෙනවා. මේ තොරතුරු වලින් ඇතැම් දේවල් යන්න පුළුවන් WhatsApp වෙතින් Facebook වෙතට. උදාහරණ විදියට දුරකථන අංකය, සේවා සම්බන්ධ කටයුතු. ඒ වගේම තමයි ඔබ අන් අය සමග කටයුතු කරන වෙනත් තොරතුරු. ඒ වගේම විශේෂයෙන්ම එතෙන්දී අදාළ වෙන්නේ ව්‍යාපාර සම්බන්ධ තොරතුරු. ඒ වගේම ඔබ පාවිච්චි කරන ජංගම උපාංගය පිළිබඳ තොරතුරුත් අනිවාර්යයෙන්ම WhatsApp මගින් Facebook වෙත යනවා. ඒ විතරක් නෙමේ විශේෂ දේ තමයි IP ලිපිනත් අනිවාර්යයෙන්ම WhatsApp වෙතින් Facebook වෙතට යනවා. ඉතින් දැන් අපි බලමු මේ වගේ තොරතුරු Facebook එකට ලබා දෙන්නේ මොකද කියලා. ඉතින් ඇත්තටම මේ විදියට Facebook සමාගම වෙත දත්ත සහ තොරතුරු ලබා දෙන්නේ Facebook සමාගම සහ WhatsApp සමාගම එකිනෙකට පුළුල් ජාලයක් ලෙස සම්බන්ධ කරන්න. විශේෂයෙන්ම දැනටත් Instagram එක Facebook Messenger එකට ඒකාබද්ධ කරලා තියෙන්නේ. ඉතින් අනාවරණය වෙන කරුණු අනුව මොහුන් WhatsApp වරහත් ව්‍යාපාර කටයුතු කරන්න තමයි මේ සූදානම් වෙන්නේ. ඒ සඳහා තමයි මේ තොරතුරු ලබා ගන්න කියලා තමයි වාර්තා වෙන්නේ. ඉතින් ඊළඟට තියෙන වැදගත්ම දේ තමයි ඔබ මෙම නව කොන්දේසි පිළිගන්න ඕනේද නැද්ද කියන එක. ඔබ WhatsApp දිගින් දිගටම පාවිච්චි කරනවා නම් ඔබට සිද්ධ වෙනවා මේ කොන්දේසි අනිවාර්යයෙන්ම පිළිගන්න. පිළිගන්නේ නැත්නම් ඔබට සිද්ධ වෙනවා WhatsApp අයින් කරලා දාන්න. හොඳයි, ඊළඟටන ගැටලුව තමයි WhatsApp වලින් අපි අයින් වුණොත් අපි පාවිච්චි කරන්නේ මොකද්ද කියන එක. ඒකට හේතුව තමයි WhatsApp ඉතාමත්ම ඉහළ ගුණාත්මක සේවාවක් සපයනවා. ඉතින් මේ අවස්ථාව වන විට ලෝකයේ පුරා WhatsApp පරිශීලනය කරන WhatsApp පරිශීලකයන් WhatsApp වලින් අයින් වෙලා අලුත් සේවාවක් හොයාගෙන තියෙනවා. ඒකේ නම තමයි Signal. ඉතින් මේකත් පණිවිඩ කරන හුවමාරු ක්‍රමවේදයක් ලෙස තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් දැනගන්න ලැබෙන තොරතුරු අනුව දැන් හුඟක් පරිශීලකයන් Signal පණිවිඩ කරන හුවමාරුවට ගිහිල්ලා තියෙනවා. ඉතින් ඕක තමයි WhatsApp සම්බන්ධයෙන් අලුත්ම තොරතුරු, කොන්දේසි නියමෙන් සම්බන්ධයෙන් තොරතුරු, ඒ වෙනුවට ආපු විකල්පය පිළිබඳ තොරතුරු. ඉතින් මෙවැනි තොරතුරු සහ ලෝකයේ සිදුවන අරුම පුදුම සිදුවීම්, මේ වගේම වැදගත් සිදුවීම් ඔබ අනිවාර්යයෙන්ම දැනගන්න ඕන තොරතුරු ලද විගස ඔබ වෙත ගෙන එනවා. ඉතින් ඒ සඳහා ඔබ වෙත මේ තොරතුරු ගෙන්වා ගැනීම සඳහා අපේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. යාළුවනේ පරිස්සමින් ඉන්න, ගිහින් එන්න. සුබ දවසක් වේවා.